සුභ සන්ධ්‍යාවක්. ගියන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන අයිඩෙන් ප්‍රොත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රටේ හෙට දවස මේ විදියට යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මීට වඩා දෙන්න පුළුවන්. නයගෙන කබ්‍රාල්ගේ විග්‍රහය විකෘතියක්. කටුනායකින් අදත් කොකේන්. රෝයි ජීවිත සිනමාවට සමුදේ. සිලුමිනට සිලුමින අහිමි වෙයි. රට ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා මෙම වසර දෙක වෙනුවෙන් රුපියල් බිලියන 160 200 අතර මුදලක් වෙන් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මහනුවර පන්විල ප්‍රදේශයේ පැවති වතුකම්කරු ජනතාව වෙත ඉඩම් ඔප්පු ප්‍රදාන කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ පිළිබඳ වාර්තාව ගෙනෙන්නේ නිමේෂ චමත් සංකල්ප. හරිත භූමි වැඩසටහන යටතේ වතුකම්කරු පවුල් දහසක් වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු දහසක් ප්‍රදානය කිරීම දවසේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලයින් කාමර සංස්කෘතියෙන් මිදී ඒ ජනතාවට තමන්ගේම ඉඩමක තමන්ගේම නිවසක් සාදා ගැනීමේ අරමුණ මේ හරහා ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. රටේ සංවර්ධනයට මේ වතුකම්කරු ජනතාවත් ලබා දෙන දායකත්වය සුළුපටු වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම රජයක් සතු වගකීමක් බවට පත් වෙනවා. ඒ වගකීම නිසාකාරයෙන් හඳුනාගත් නිසාම තමයි රජය මේ වැඩපිළිවෙළ දියත් කරේ. අද දවසේ සිට ඒ ජනතාවට හැකියාව ලැබෙනවා තමන්ගේම ඉඩමක හිමිකම් යටතේ තමන්ගේ නිවසක් සාදා ගන්න. ඒ වගේම මේ වැඩපිළිවෙළ තුළ 160,000කට අධික ජනතාවකට තමන්ගේම ඉඩමක් ලබා දීමට පර්චස් 7ක ඉඩමක් ලබා දීමට මේ වැඩපිළිවෙළ හරහා කටයුතු සම්පාදනය කර තිබෙනවා. කඩාවැටුණු ආර්ථිකයේ 2015 වසරේ සිට ක්‍රමානුකූලව ගොඩනැගු ආකාරයට ඉදිරි වසරවලදී ක්‍රියා කරමින් ජනතාවට සහන රසක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. ජනතාවට භූමි අයිතිය ලබා දීමේ වැඩසටහන අපි ආරම්භ කළා තියෙනවා. මේක ආරම්භයේ පමණයි. ඒ වැඩසටහන යටතේ අපි පර්චස් 7ක භූමි අයිතිය වතුකම්කරුවන්ට ලබලා දෙනවා. ඒ වගේම ගමේ ජනතාවට සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් ඉඩම් අයිතිය ලබලා දෙනවා. මේ වතු කරේ ලැබෙන අයට අපි දෙන්නේ ගයක් නෙමෙයි. අපි දෙන්නේ ගමක්. ජීවත් වෙන්න පුළුවන් ප්‍රජාවට ගමක් දෙනවා. ඒකයි හදාගෙන යන්නේ. අපි දැන් මේ ගම්මා නැති කරන මේ විතරක් නෙමෙයි නුවරඑළිය ඇති කරනවා. බදුල්ල ඇති කරනවා. අන්න එහෙම අපි බලන්නේ අලුත් ආර්ථිකයක් ඇති කරන්න. දැන් මේව දානකොට මට බයිනෝ. මම දැක්ක අදත් පත්‍රේ දාලා තිබුණ මව් විමෙද කොද්ද බැනලා. මම් මොනා කරන්නද? හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයට මේව දෙන්න බැරි වුණා නම් මං පලිද? මට බැනලා වැඩක් නැහැ. එහෙනම් නොදුන්න හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයට බයින්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ අපේ ප්‍රතිපත්තිය ඉදන් දෙන එක. DSN නැහැ කාලේ උන්නේ ආරම්භ කරේ. ඒක ඩඩ්ලි සේන් නැහැක ශ්‍රීමත් ජෝන් කොතලා ඉදිරියට ගෙනිච්චා. ඊට වඩා වේගයෙන් JR ජයවර්ධන මැතිතුමා පටන් ගත්තා. මහවැලිය හැමතැනම ඉදන් දෙන්න. ඒ එක්කම ප්‍රේමදාස ජනාධිපතිගත නිවාස දෙන්න. වතුකරේ ජනතාවට ඡන්ද බලයක් දුන්නා. දැන් තව එකක් කරලා තියෙනවා වතුකරේ දින ගම්මාන. මේ ඔක්කොම කරේ සැලැස්මක් අනු මම බොරු කියන්න කියන්නේ. බැනුම් ඇහුවා. කොච්චර බැනුම් ඇහුවද? මේ ටික කරව ගන්න. ඔන්න දැන් ප්‍රතිඵල එනවා. මේ අවුරුද්දේ අපේ ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ලංකා සොසක්ති විමධිගතයව ගම්මට්ටමේ පාරවල් දැන් මේ ඔක්කොම අරගත්තොත් රුපියල් බිලියන 160ක් 200ක් මේ අවුරුද්දේ එන අවුරුද්දේ වියදම් වෙනවා. අමාරුවෙන් ඒකයි පළවෙනි අවුරුදු තුන බඩගාගෙන හරි බැනුන් අහලා හරි මිනිස්සු කෙල ගැහුවත් හරි මේ ආණ්ඩුව ගිනිච්චි. මොකද දැන් අපිට ප්‍රතිඵල දෙන්න. තව දෙන්න පුළුවන් තව අවුරුදු 3-4ක් යනකොට. මේ විදියට යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මීට වඩා දෙන්න පුළුවන්. යාපාලන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි මේ රටේ ඉන්න වතුකම්කරුවන්ගේ භූමියේ අයිතිය පිළිගත්තේ එකම ආණ්ඩුව කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ කියන හඬ ඒ ප්‍රතිපත්තිය පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂය කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. අපි අගමතුමාට ආදරේ අගමතුමා කිව්වොත් කරන්නේ කෙනෙක් ඒක නිසා අපි දිගටම අගමතුමාට සහය දෙනවා. දැන් සමහර කට්ටිය කියනවා අයියා එනවා මල්ලි එනවා ලොකයි යනවා කියලා. මේ කවුද එනවා කියලා දන්නේ නැහැ. පුළුවන් දිනන්න 2020. අපි අගමැතිතුමා යම්කිසි වචනයක් කිව්වනම් ඒ වචනේ හරියාකාරව කරනවා. ඒ වගේම දෙමළ ජනතාව රවට්ටුවේ නැහැ. සමහරක් අය දෙමළ ජනතාව රවට්ටුවා. ඡන්ද ගන්න විතරයි ඒ අය වැඩ කටයුතු කරේ. අලියා ආරක්ෂා කරගත්තොත් අපිට මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. අලියන් සත තමයි ඔක්කොම අම්බුනේ. වතුකර ජනතාවට බත් ගන්න බත් නැහැ. කුමෘති බදුවා බත් ගන්න පුළුවන්. සිරිසෙන්ෂිප් නැහැ. පාම් පෝලිම ලාම්බුතල් පෝලිම දැන් ලයිට් තියෙනවා. සීනි නැතුව තේ බොණ්ඩ එඳුන් නැතුව පාරේ යන්න කියලා කිව්වා. මතක නැේද? අපිට ඒක එපා.
අපිට වෙනතනක් නැහැ අපේ මාගදර එක්සත් ජාතික පක්ෂ අලියා ඓක්‍ය දේශීය කච්චි භූමියක් ජනතාවගේ හිතවල තියෙන ලොකු සතුටක් තමන්ගේ කියලා ඉඩමක තමන්ගේම නිවසක් ඉදි කර ගන්න ඕන් බලාපොරොත්තු වෙනවා මේලා මා තිනු රත්නසිරි මහත්මයා මම කැමති දැනගන්න මොකද හිතෙන්නේ ඉඩමක් ඔබෙම කියලා ලැබෙනවා මේ ලයින් කාමර සංස්කෘතිය මිදලා අවංක මොකද දැනන්නේ හදවතට ඔව් ගමක් හදලා ඒ ගමේ ගමට සමානව සියලුම අයිතිවාසිකම් ලබා දෙමින් වතුකරේ ජනතාව ආලෝකමත් කරපුව ගැන අප සතුටුපත් වෙනවා හොඳ දවසක් ආද මොකද අද පේච සද්දා දීලා ලයිම නැති කරන එක ඊට වඩා අපි මිනිසු ටික ඔක්කොම ස්තුති කරනවා අගමැතිතුමාට ලයිම අස්සලා අපි ගියක් කතා කරන්න තමයි අපි ලොකු බලාපොරොත්තු විදිය ඒක ස්ථීර කරලා තිනවා අද දවස අපිට මේ වගේ ඉඩමක් ලැබලා දුන එක අපිට ඊට සන්තෝසයි අපි මෙච්චර කාලේ ලයිම කාඹරේ හිටියා අපිට මෙච්චර ඊට සන්තෝසෙන් දැන් අපි ජීවත් වෙනා ඉස්සරහට අපිට මේ වගේ හොඳ තැනක් ලැබලා දෙයි අපි කම් කරුව වෙනුවෙන් ආගල ජනතාව වෙනුවෙන් මේ පාස් දුම්බර ආසන जनता वेणुविंग अभी गुड़ाक स्तुति රජයේ ණය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිදු කර ඇති ප්‍රකාශය විකෘති කරන ලද විග්‍රහයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා රජයේ ණය සහ දලදේශීය නිෂ්පාදිතය අතර අනුපාතයේ අගයන් සැසඳීමේදී යම් අසමානතාවයක් දැකිය හැකි බවට හිටපු මහ බැංකු අධිපතිවරයා කර ඇති ප්‍රකාශය කරුණු විකෘති කිරීමක් ලෙසයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඔහු දක්වා ඇති දත්ත සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු ආයතන කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවද අමාත්‍යාංශය පවසනවා පසුගිය වසරේ ප්‍රකාශිත නිල ණය සහ දලදේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 77.6ක් එහෙත් කබ්‍රල් මහතා තමන් දන්නා කරුණු පමණක් හුවා දක්වමින් විකෘති ගණනයක් සිදු කර එම අනුපාතය 82.5ක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබෙනවා 2010-2013 කාල වකවානුවේදී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ගත් ණය රජයේ මූල්‍ය ප්‍රකාශනයන්ට ඇතුළත් කිරීමක් සිදු වුණ නැහැ ඒ වක මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුවයි රාජ්‍ය ව්‍යවසායන් ඔස්සේ එම ණය ගෙවීමට හැකි යන වැරදි නිගමනය මත පිහිටා එවක එම තීරණය ගෙන තිබෙනවා පසුගිය රජයේ ගත් එම තීරණය හමුවේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා හිස නමාගෙන සිටි අතර රාජ්‍ය ව්‍යවසායන් මත පවතින ණය රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනයන්ට ඇතුළත් නොකිරීම ගැන වර්තමානයේ කරුණු දක්වමින් සිටිනවා පසුගිය රජයේ එම ප්‍රතිපත්ති තීරණය ගෙනහැර දක්වමින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ණය හා දලදේශීය නිෂ්පාදිතය අතර අනුපාතය විකෘති කර පෙන්වීමට උත්සාහ කිරීම කනගාටුවට කරුණක් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඉතිහාසයේ මෙතෙක් ගෙවන විශාලතම ණය මුදල ගෙවීමට රජය ලබන වසරේදී සූදානම්ින් සිටිනවා ඒ රුපියල් ට්‍රිලියන 2.4ක් එම මුදලින් 77%ක් ලබාගෙන තිබෙන්නේ 2015 වසරට පෙරයි රජයේ ප්‍රකාශිත නිල ණය ප්‍රමාණය සහ විගණකාධිපතිවරයාගේ ගණනය කිරීම වල වෙනසක් ඇතිව තිබෙන්නේ ණය කෙවීම සම්බන්ධයෙන් පවතින පැහැදිලි කිරීම එකිනෙකට වෙනස් ආකාරයෙන් පැවතීම නිසා බවයි මහා භාණ්ඩාගාරය සඳහන් කර ඇත්තේ 2010-2013 කාල වකවානුව තුලදීගත් කැබිනට් තීරණයකට අනුව ණය කිවිසුම් 8කට අදාළව ණය නැවත ගෙවීමේ වගකීම රජය සතු ව්‍යවසායන් වෙත පවරා තිබීම එම වෙනස්කම් වලට ප්‍රධාන හේතුවයි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ශ්‍රී ලංකා න්‍යායලයින් සමාගමට ණය පියවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන බාණ්ඩාගාර බැඳුම් කර රජයේ ප්‍රකාශිත නිල ණය ප්‍රමාණයෙන් ඉවත් කිරීම එහිදී ප්‍රමුඛ වනවා හිටපු මහ බැංකු අධිපතිවරයා එකිනෙකට වෙනස් දත්ත ගෙනහැර දක්වමින් ජනතාව වියවුලට පත් කිරීමට මෙම ප්‍රකාශ තුලින් උත්සාහ ගෙන ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනද ශ්‍රී ලංකාවේ ණය සහ දලදේශීය නිෂ්පාදිතය අතර අඩු අනුපාතයක් පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා රටේ ණය සහ දලදේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 2023 වසර වන විට 66.7ක් වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාසයේදී නිවේදනය කළේ රටේ ණය කළමනාකරණයේ තිරසර බව සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය විවරණය කිරීමට ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනවලට එම පුරෝකථන ඉතා වැදගත් වන බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා රාජපක්ෂ පාලන සමයේ විවිධ අඩුපාඩු තිබූ බවත් ඉදිරියේදී එම අඩුපාඩු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අවාසි සහගත ලෙස බලපා හැකි බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා පසුගියදා මේ සම්බන්ධයෙන් අද පුවත්පතට ඒ මහතා කර තිබූ ප්‍රකාශය පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු තිබෙනවා
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පුවත්පතට පසුගිය 28 වෙනිදා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් රතුපස්වල සිද්ධිය පිළිබඳ අදහස් පළ කර තිබුණා. උපුටා ගැනීම රතුපස්වල මේ පාර ඡන්ද 3500කින් දිනුම්. මම ගමට ගිහිල්ලා සමාවිල්ලුවා. වෙඩි තියලා තිබුණු ආකාරයට පල්ලියේ බිත්ති ඉවරයි. ඉස්කෝලේ ළමයින් වෙඩි වැදිලා මිය ගියේ. අපේ ශාඛා සමිතියේ සමාජිකයන්ගේ කකුල් 21ක් වෙඩි වැදිලා කැඩිලා තිබුණා. එතකොට මට උනත් හිතෙනවා මුන් උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද කියලා. ඒක මහා අමානුෂික දෙයක්. රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. රතුපස්වල ඝාතනයේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ මෙම සාකච්ඡාවෙන් රාජපක්ෂ සහෝදරයන් අතර පවතින බල අරකලයේ පිළිබඳ කරුණු අනාවරණය වෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නිවැරදි විය යුතු තැන් තිබියදී ඒවා නිවැරදි නොකර අපි දිනනවායයි කියමින් ගොස් අවසානයේ පරාජය අත්පත් කර ගැනීමට සිදුවිය හැකි බවයි. සුළු ජාතීන් අතර පවතින විරෝධය සමනය කර නොගෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත නොහැකි බවද ඒ මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කරනවා. ඔය රතුපස්වල සිද්ධිය සම්බන්ධව සහ අනිකුත් සිද්ධීන් සම්බන්ධව යම් කිසි වෙලාවකට අපි ආණ්ඩුවක් විතර ගන්න සමහර තීන්දුව තියෙනවා. හැබැයි තීන්දුවවලදී අපි හිතන ප්‍රතිඵල නෙවෙයි එන්නේ. හැබැයි ඒ සිදුවීමේ අවසාන ප්‍රතිඵලය නෝනනම් හොඳයි කියන එක අපි සියලු දෙනා විශ්වාස කරන. ඒ උදකලා සිදුවීම් වල වැරද්ද අවසානයේ හරියෝ වැරදි පැටවුනේ අපිට. ඒකේ ප්‍රතිඵලත් අද අපි විඳිනවා. ප්‍රතිමති වෙන්නේ පරාජය වල. අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද මේ පිළිබඳ මාධ්‍ය වේත අදහස් දැක්වුවා. උතුරේ යුද හමුදාව ඒ විශාල මෙහෙයුම කරනකොට වෙඩි තිබ්බේ මගේ නියෝග වලට අනුව මම කෙලින්ම අධීක්ෂණය කරලා යුද භූමියට ගිහිල්ලා දුන්න නියෝග වලට අනුව ඒ නියෝග සියල්ලම ක්‍රියාත්මක වුණේ ජාත්‍යන්තර නීතියට අනුව හමුදා විනයට අනුව. හැබැයි මම බැසිල් රාජපක්ෂට මතක් කරලා දෙන්න ඕනේ රතුපස්සල වෙඩි තියන් නියෝග දුන්නේ මම නෙමෙයි. රතුපස්සල වෙඩි තියන් නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ සාමාන්‍යයෙන් නියෝග දෙනකොට එයාට ජාත්‍යන්තර නීතිය අදාළත් නැහැ, රටේ විනය අදාළත් නැහැ, හමුදා නීතිය අදාළත් නැහැ. එයාට ඕන වෙලාවට මිනිස්සු මරන්න පුළුවන්, ඕන කෙනෙකුට වෙඩි තියන්න පුළුවන්. රතුපස්සල විතරක් නෙවෙයි, අර හිරගෙදර ඇතුලේ 35 වෙනකොට වෙඩි තියුවේ ලයිස්තුවක් දීලා ගෝඨාභය රාජපක්ෂ. ඉතින් බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ කරන දේවල් හමුදාවේ අය යුද මෙහෙයුම් වලදී කරා කියලා සංසන්දනය කරන්න යන එක ඉතාම නිවට වියගුළු වැඩක්. ගැටුමන්නම් තියෙන අය තුන්දෙනා අතරම තිබ්බා. අපි දන්න කාලෙත් අපි ළඟින් ආශ්‍රය කරපු කාලෙත් ඔය තුන්දෙනාගේ බිරිඳ තුන්වරු එකට වාඩි කරොත් තුන්දෙනා තුන් පැත්ත බලාගෙන ඉන්නවා. පෑය දෙකක් හිටියත් කතා කරන්නවත් නැහැ වචනයක්වත්. ඉතියේ පරණ කෝන්තර තාමත් ඇති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට චීන සමාගමක් මුදල් ලබා දුන්නේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළි කළ පුවත පිළිබඳ මැති ඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. තමුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්ද රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන්ද මේකට ණයගුලකට යටකලේ කියන එක අද නිව්යෝක් ටයිම්ස් සංග්‍රහව පැහැදිලි කරලා දීලා තියෙනවා. මේවා දැන් දිරවන්නේ නැහැ. මේ අපි කරගත්තු දේවල් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කටුකන එවුන් ටික කියන්න හදනවා මේක කැලෑපත්‍රයක් කියලා. මේගොල්ලන්ගේ ආණ්ඩුවක් තිබ්බනම් එහෙම බැරි වෙලා හරි ඔය නිව්යෝක් සංග්‍රහයේ කතුරුවරේවත් ලසන්ත වික්‍රමතුංග වගේ වෙලහට වෙඩි තියලා මරනවා. මිලියන 7.6ක් US ඩොලර් ප්‍රමාණයක් යෙදිලා තියෙනවා කියලා පෞගිය ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කැම්පේන් එකට. ඉතින් ඒක බරපතල චෝදනාවක්. ඉතින් ඒ පිළිබඳව යම් විමර්ශනයක් සිදු කිරීම වැදගත්. මුදල් ලැබුණේ කොහොමද? එතකොට මේ මුදල් වලින් මොනවද කරේ? අන්නම් කාගේවත් බෙල්ල කපා ගන්න ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැ. ඉතින් ඒක ඒ අයගේ තීන්දුව తీරන. නමුත් සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. මේක හරිනම් හරි, වැරදිනම් වැරදි. මුදල් ගණ දිනුවක් ගැන කියනවා අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කෙරුවා. ඒකෙත් සඳහන් වෙලා තියෙනවා එවැනි කිසිම මුදල් ගණ දිනුවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණයට එම සමාගමෙන් හෝ එවැනි සමාගම් වලින් ලැබුණේ නැහැ කියන එක අපි ප්‍රකාශ කරනවා. අතර මේක පිළිබඳව ආණ්ඩුව පරීක්ෂණයක් කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොන්දේසි මත දේශපාලනය කරන්නේ නැහැ. මම විශේෂයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා පරාය හදපු ආයතනයෙම ඡන්දය සඳහා විශාල මුදලක් ලබා දීලා තියෙනවා නම් ඒක බොහෝ විට අල්ලසක් විදිහට තමයි අපි දකින්නේ. ඒ පිළිබඳව වහම් පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ආණ්ඩුවේ බලධාරීන් ඉල්ලීමක් කරනවා. කොට මේකේ ඇත්තක් ඇති කියලා හිතනවද? ඒ ලිපියේ තියෙන දේවලුත් ඒ වගේම ප්‍රාගු සිද්ධ වෙච්ච දේවලුත් බොහොම ඇත්ත. මොකද මේ මටත් හම්බුණා, ඔර්ලෝසු හම්බුණා, මටත් හම්බුණා සාරි. ඒ නිසා මේ මංගාව තාමත් ඒවා තියෙනවා. ඡන්දයට දීලා දෙනවා ඩොලර් කෝටි ගාණක්. ආදද මහින්ද ලැජ්ජ නැතුව මුන් ඒවා මුණේ තියාගෙන කතා කරනවා හිටලලා වෙන්න. එතකොට අපි උල්මාදකාරයේ ගණයට වැටෙන්න පුළුවන් කමන්නේ.
මන්දක අද උදේ කවුද කියලා තියෙනවා නිව්යෝක් ටයිම්ස් පුවත්පත පිළිගන්න පුළුවන් පුවත්පතක් නෙමෙයි සත පහකට වටින එකක් නෙමෙයි කියලා. ඕගොල්ලෝ මතක තියාගන්න ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියලා කියන්නේ ලෝකේ 17 වෙනි තැන නියෝජනය කරන පුවත්පත. ලෝකෙම එක්කත් අංග ඒ වගේම ලියපු එක බාරගත් එක්කෙනා දුන්නු ගාන ඒ හැම එකක්ම එක තමයි දාලා තියෙන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ. චීනයට රටපාවා දීමට ලබාගත් මුදල පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දී යුතුව ඇතයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ වගේ ඉතාමත්ම බැරෑරුම් චෝදනාවක් ඉදිරියේ සෑම දෙයකටම පිළිතුරු බඳින මහින්ද රාජපක්ෂ අද නිහඬ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එතුමා මේ ප්‍රශ්නෙට උත්තර දීලා එතුමා මේ තරම් විශාල මුදලක් චීනයට රට පාවා දෙන්න ලබා ගත්තාද නැද්ද කියන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නයි කියලා මම අභියෝග කරනවා. මාතර මකාවිට රුවන්වැල්ල හරහා දියගහ දක්වා වූ මාර්ගයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා අද පස්වරුවේ එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 200ක්. කලක සිට මාර්ගය අබලං වීම නිසා ප්‍රදේශවාසී ජනතාව පීඩාවට පත්ව සිටියා. ඔවුන් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි සංවර්ධන කාර්ය සිදු කෙරුණේ. ප්‍රවීණ සිනමාවේදී අභාප්‍රාප්ත රොයිද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මෙවන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. පරවී ගිය පසුවේ මල් පිපිලා ප්‍රවීණ සිනමාවේදී රොයිද සිල්වා මහතා හදිසි ඇති වූ හෘදයාපාතයක් හේතුවෙන් අදාළුවම අවහප්‍රාප්ත වුණා. මේ යන විට ඒ මහතා අසූපන වීහි පසුපුණේ. 1964 වසරේ සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රොයිද සිල්වා මහතා සුදු පිරුවට සංසාරේ ප්‍රාර්ථනා මයි නේම් ඉස් බන්දු ඔබට පමණයි ආදරය ඇතුළු චිත්‍රපට 80කට පමණ රංගනින් දායක වුණා. ප්‍රාතනීල් තවල් මිකෙල් චෙරියෝ ඩාලින් චෙරියෝ කැප්ටන් නාති චිත්‍රපට ඔස්සේ මෙරට වාණිජ සිනමා කර්මාන්තයේ දායකත්වයටද ඉමහතා ලබා දුන්නේ සුවිසල් දායකත්වයක්. මේ අතර රජින මමයි විජය සහ අජය ගෙදර පුතුන් අම්මා ඔක්කොම කනපිට සලමුතු පින්න සුඳුරු වසන්තය ස ලාස්ට් චාන්ස් සුමිත්‍රෝ සහ ඉට්ස් අ මැටර් ඔෆ් ලව් ඇතුළු චිත්‍රපට 40කට ආසන්න සංඛ්‍යාවක් රොයිද සිල්වා මහතා අධ්‍යක්ෂණය කර තිබෙනවා. මම ලැබෙන තෘප්තිය තමයි සිනමා ශාලාවක් තුල මගේ චිත්‍රපටියක මේ මුළු ශාලාවෙම ඉන්න සෙනග hina වෙනකොට මට මම ලැබෙන ප්‍රීතිය මං හිතන්නේ මට උපරිම ප්‍රීතියක් ලැබෙන. හෙළ සිනමාව වෙනුවෙන් සුවිසල් මෙහෙවරක නිරත වූ ඒ මහතා චිත්‍රපට සංස්ථාව බිහි කිරීමටද පුරෝගාමීව කටයුතු කළා. චිත්‍රපට කර්මාන්තයේ කඩාවැටීමට ලක්ව තිබූ සමයේ නව චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ඒ ඔස්සේ නව ආදායම් වාර්තා බිහි කිරීමටද රොයිද සිල්වා මහතා සමත් වුණා. ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ ඔහුගේ බිරිඳයි. මෙවැනි ප්‍රවීණ සිනමා වේදිකුගේ සමු ගැනීම විශාල පාඩුවක් බවයි කලාකරුවන් පවසන්නේ. හරි අමාරු හිතට විශාල වේදනාවක් එතුමා ගැන මතක් වෙනකොට මම එතුමාගේ චිත්‍රපට ගණනාවක මම වැඩ කළා. ඉතින් අමතක කරන්න බෑ ජීවිතමාද අපින් වෙන් වුණත් අපිට සදාකල් එතුමගේ නම එතුමගේ රූපේ කවදාවත් අමතක වෙන්න බෑ. අපි මුළු කර්මාන්තේම පුදුම ශක්තියක් කර්මාන්තේ බබලුපු කෙනෙක් අපි අතරින් ඉතින් යනවා. මේ අතර ප්‍රවීණ සිනමාවේදී අභහප්‍රාප්ත රොයිද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරල්ල කනත්තේදී හෙට සිදු කිරීමට නියමිතයි. සිලුමින සහ රස පුවත්පතේ ප්‍රධාන කතෘ ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා අභාප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිතයි. චාමර ලක්ෂාන් මහතා මිය යන විට 39 වන වියේ පසු වුණා. කොළඹ ජාතික රෝහලේ දැනිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී චාමර ලක්ෂාන් මහතා අභාප්‍රාප්ත වුණේ. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වෙන්ම දේශපාලන විචාරකයෙකු ඒ මහතා සිලුමින පුවත්පතේ ප්‍රධාන කර්තෘතුරයට පත් වූ ලාබාලතමයාද වනවා. චාමර ලක්ෂාන් මහතා ලක්බිම රිවිර සහ ඉරුදුන යන පුවත්පත්වලද සේවය කළා. මතුගම CWW කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ලක්ෂාන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ඒ මහතා සිය මාධ්‍ය මෙහෙවර ආරම්භ කළේ ලක්බිම පුවත්පතෙන්.
චාමර ලක්ෂාන් මහතාගේ අභාවයේ වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මාධ්‍ය ලෝකයට සිළුමිණක් විය හැකිව තිබූ මෙම තරුණ මාධ්‍යවේදියා හදිසියේම අප අතරින් සමු ගැනීම ලේක් හවුස් ආයතනයට රජයට මෙන්ම සමස්ත දේශයට සිදු වූ බරපතල පාඩුවක් බවයි ලාංකේය මාධ්‍ය ශිෂ්‍යය තුල නව දැක්මකින් සහ මහත් ජවයකින් කටයුතු කිරීම නිසා කෙටි කාලයකින් ජයග්‍රහණ රැසක් අත්කරගත් සුවිශේෂ තරුණ මාධ්‍යවේදියෙකු ලෙස චාමර ලක්ෂාන් මහතා හැඳින්වීම යුක්ති සහගත බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් සඳහන් කරනවා මෙම තරුණ මාධ්‍යවේදියා පැවති දුර්දාන්ත පාලන සමය නිමකොට නව රජය බලයට පත් කිරීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කළා දිනමින පුවත්පතේ ජේෂ්ඨ සමකර්තෘවරයෙකු ලක්ෂාන් මහතා ලේක් හවුස් ගමන් මගට නව ජවයක් එක්කිරීමට මහත් පරිශ්‍රමයක් දැරුවා චාමර ලක්ෂාන් මහතා මාධ්‍යවේදී භූමිකාවත් පරිපාලන භූමිකාවත් මනා සංහිඳියාවකින් පවත්වාගෙන ගිය මාධ්‍යවේදියෙකු බව රැස පුවත්පත සාක්ෂි දරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ලංකීය මාධ්‍ය ඉතිහාසයේ දැවැන්තීන් මුල් පුටුව දැරූ සිළුමින පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුරයටපත් චාමර එහි අතීත ගුණසුවඳ රැකගනිමින් නූතන ලොවහා යා කිරීමට බරපතල වෙහෙසක් දැරූ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා චාමර ලක්ෂාන් මහතාගේ අභාවයෙන් ශෝකයටපත් පවුලේ සැමට සහ ඥාතීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය බලවත් සංවේගය පළ කරනවා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්තා. එහි තොරතුරු සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දොහා කටාර් සිට පැමිණි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මීගමුව රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කළා. යද අත්අඩංගුවටගත් පුද්ගලයාගේ කොකේන් යම් යම් ප්‍රමාණ දැන් පිටතට ගමින් තිබෙන බව තමයි ප්‍රකාශ වන්නේ. මෙහි වටිනාකම රුපියල් කෝටි 1ක්මාරක් වෙන කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එකම තැනකින් ඔවුන්ට ලබා දී ඇති බව තමයි මූලික විමර්ශනවලදී හෙළි වෙලා තියෙන්නේ. මද්‍රව්‍යට ඇබ්බැහි වුවන් බේරා ගැනීම හා මද්‍රව්‍ය අලෙවි කරන්නන්ට එරෙහිව උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් සීදුව මන්සන්දියේදී පැවැත්වුණා. දහම් පාසල් පහක සිසුන් ඊට සහභාගී වී සිටියා. කතරගම ඇසළ පෙරහැර සඳහා සහභාගී වීමට වතුකරේ Hindu භක්තිකින්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන පාදයාත්‍රාව මස්කෙලියෙන් ආරම්භ කෙරුණා. හැටන් නුවරඑළිය බණ්ඩාරවෙල වැල්ලවාය සහ බුත්තල හරහා ඔවුන් කතරගම පුදුබිමට ළඟා වීමට නියමිතයි. සෞදි අරාබියෙන් ගෙන්වා මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ සිටවා ඇති රටඉඳි ගස්වල පළදාව ලැබීම ආරම්භ වී තිබෙනවා. ප්‍රධාන මාර්ග කිහිපයක රටඉඳි ගස් 78කට වැඩි ප්‍රමාණයක් සිටවා තිබෙනවා. පළදාව ලැබෙමින් පවතින රටඉඳි ගස් දැකබලා ගැනීමට සංචාරකයන් පැමිණීමද විශේෂත්වයක්. වවුනියාව නගරය හරිත කලාපයක් ලෙස නිර්මාණය කෙරෙනවා. එහි පළමු අදියර ලෙස ඒ නවය මාර්ගයේ වවුනියාව නගර සීමාවේ පැල 500ක් රෝපණය කිරීම සිදු කෙරුණා. පරිසර දූෂණයෙන් තොර කලාපයක් ලෙස වවුනියාව නගරය නිර්මාණය කිරීමද මෙහි අරමුණක්. රට තුළ පවතින සමාජ ආර්ථික හා දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගෙන එන විශ්ලේෂණය දැක්ම විශේෂාංගය දැන්. පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් චීන සමාගමක් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා ඇත. එම නිවේදනය අනුව පුවත්පත් වාර්තාව පූර්ව දෝෂීත්වයකින් හා පරස්පර කරුණුවලින් යුතු බව සඳහන් කරනවා හැර එහි අඩංගු කරුණු මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක් සිදු කරන මෙත. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාටද පැහැදිලි උත්තරයක් නැත. ඔහු චයිනා හාබ සමාගම 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග කළේ නැති බව පවසයි. එහෙත් මේ මුදල් හරියටම ගත්තේ කවුද, දුන්නේ කවුද යන කාරණා සම්බන්ධයෙන් පැහැදිලිව පුවත්පත් වාර්තාවේ සඳහන් කර නොමැතිවීම ඔහුගේ ගැළවිජ්ජාවට යොදා ගනිමින් තිබේ. දැන් කාරණාව පැහැදිලිය. ඔහු මොන කතා කීවත් රාජපක්ෂගේ කිල්ලෝටේ හුණු තිබෙන බව දැන් සහතිකය. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය රට ණය උගුලක සිර කෙරූ අසාර්ථක ව්‍යාපෘතියකි. වත්මන් රජය වරාය චීනයට බදු දීමට තීරණය කළේ ඉතිරිව තිබූ එකම විකල්පය එය නිසාය.
වරාය චීනියට 99 වසරකට බදු දීම ගැන වරාය විකුණුවා යනුවෙන් බේකල් අතහරිමින් මහින්ද රාජපක්ෂ සහ නඩය තවමත් බෙරිහන් දුන්නද එදා තමන්ගේම උපන්ගම වන හම්බන්තොට චීනුන්ට උකස් කිරීම ගැන කියන්න වෙන්නේ එය නොම්මරේකේ තඩි මගඩියක් බවය රාජපක්ෂලා ඊනියා දේශප්‍රේමයට ජාත්‍යාලයට මුවා වී රට රවටමින් චීනයේ රූකඩයක් වෙමින් සිදු කර ඇති විනාශයේ තරම ගැන විවාදයක් නැත. එපමණක් නොවේ රාජපක්ෂලා තමන්ගේ දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද රවටා ඇති බව මේ ගනුදෙනුවෙන් හෙළිවේ. ඒ චීනයෙන් ලැබුණු ඩොලර් මිලියන 7 ඇත්තටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කළේද යන්න ගැන සැකයක් මතුව ඇති නිසාය. මන්ද එතරම් විශාල මුදල් කන්දරාවක් එම මැතිවරණ ව්‍යාපාරයට නොලැබුණු බව එම මැතිවරණය මෙහෙයව හොඳින්ම දන්නා නිසාය. චීනයෙන්ම ගෙන්වනු ලැබූ මැතිවරණ ප්‍රචාරක ටී-ෂර්ට්, සාරි, ඔරලෝසු ආදිය බෙදාහැරියා මිස මේ මුදල් ඊට වැය කළ බවට සාක්ෂියක් ඔවුන් සතුව නැත. එදා රාජපක්ෂලා මැතිවරණය කළේ රජයේ දේපොළ හා මුදල් හැකි උපරිමයෙන් පාවිච්චි කරමින්ය. සෑම අමාත්‍යංශයක්ම සෑම දෙපාර්තමේන්තුවක්ම රජයට අනුබද්ධ සෑම ආයතනයකම දේපොළ මුදල පමණක් නොව සේවකයන් පවා මැතිවරණයට යොදාගත්තේ බලහත්කාරයෙනි. ඊට චීන මුදල් වැය කළේ නැත. ලංගමට ITN රූපවාහිනී නාලිකාවට මිලියන ගණනින් පොලු තිබේය. ඒවා අද අධිකරණයේ හමුවේ විභාගවන නටුවය. එසේනම් මේ ලැබුණු චීන මුදල් කාගේ හෝ සාක්කුවකට යා යුතුය. රාජපක්ෂලාගේ හොරමගෙඩි දැන් එකින් එක හෙළිදරව් වෙමින් තිබෙන්නේ. යලි රට තමන්ට බහර දෙන්නේයි රාජපක්ෂ සොහොයුරන් වෙන වෙනම අද පොරකන්නේ එදා රට විකුණන් කාපු කෑමේ තරම හොඳට රහවැටි තිබෙන නිසාය. මෙය තවත් ඇඟිල්ලෙන් ඇන ඇන ඔප්පු සිද්ධ කළ යුතු දෙයක් නොවේ. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන තුරුණු පොසොන් කලාපයේ අවසන් දිනය අතයි. ITN මාධ්‍ය ජාලය මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ සිට මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ නිෂා දිගුණවර්ධන. ITN පූර්ණ මාධ්‍ය අනුග්‍රහය යටතේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරනු ලබන ජාතික තරුණ පොසොන් කලාපයේ අවසාන දිනය තමයි අද දවස. ඔබ තවමත් පැමිණියේ නැත්නම් පැමිණෙන මහරගම ජාතික තරුණ සේවා සභාවට ඔබට හැකියාව තිබෙනවා අද රාත්‍රිය වනතුරුත් ජාතික තරුණ පොසොන් කලාපයේ නරඹන්නට. මතක් කරන්නට ඕනේ පසුගිය 27 වනදායින් ආරම්භ කෙරුණු ජාතික තරුණ පොසොන් කලාපයේ මේ වනතුරුම අතිසාරතකව ඔබ වෙත ගෙනීමට ජාතික තරුණ සේවා සභාවට හැකියාව ලැබුණා. අද දවසේදීත් සුවිශේෂී වැඩසටහන් රැසක් මෙම භූමිය තුර ක්‍රියාත්මක වීමට සීල කටයුතු සූදානම්. නිර්මාණාත්මක පහන් කූඩු සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දීම ඇතුළු තවත් විශේෂාංග රැසක් මෙම භූමිය තුල ක්‍රියාත්මක වීමට නියමිතයි. එහා සමිති දර්ශනත් අපි ඔබ වෙත ලබා දීමට සූදානම් ඉන්නේ. යහපාලන රජයේ නිවාස සංවර්ධන වැඩසටහනට සහය වීමට ලොව ප්‍රබල රටවල්ද ඉදිරිපත්ව ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්ස මහරාම උද්දකන්දර ප්‍රදේශයේ ඉදිකෙරෙන සිය දිනගම උදා ගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවන 864 වන ආදර්ශ ගම්මානය මෙයයි. ඉන්දිය නිවාස ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම උදා ගම්මානය නිවාස 24කින් සමන්විතයි. ඉන්දියාව දීලා තියෙනවා මගේ අමාත්‍යංශයට ලක්ෂ 6000ක් අරමුදල්. මොනවටද? ලංකාවේ ජනතාවට ගෙවල් හදන්න. දැන් මගේ හිතේ පොඩි චකිතයක් තියෙනවා. ලක්ෂ 6000ක් ඉන්දියාවෙන් දෙනකොට අපේ අම්මලා තාත්තලාට සහෝදර සහෝදරියන්ට ගෙවල් හදන්න. අර මොනවාක්වත් වැඩක් කරන්නේ නැtei කියන හාදියෝ ටික ලිප්ටන් වටර උඹට ගිහිල්ලා උද්ඝෝෂණය කරලා කියයිද? ඉන්දියාවේ ලක්ෂ 6000 අපිට එපා. අපේ මිනිස්සුන්ට ඉන්දියාවෙන් ලැබෙන ගෙවල් ආධාර එපා. එහෙම කියයිද? ගම්මාන 863ක් අද අපේ රටේ හැදෙනවා. ගිලන් රට සේවාවන් පිටරටින් ආරම්භ කරනවා. ගෙවල් හදන්න සල්ලි අපිට විදේශීය රටවල් පෝලිමේ ඇවිල්ලා ආධාර කරනකොට බොහෝකින්ට බලාගෙන ඉන්නට බැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව හා වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ජනපති මෙහෙවරක සද්දින මතකය. ජුනි 25 වන දින පරාක්‍රම සමුද්‍රයවට සිදුව ඇති පරිසර දූෂණය මෙදින ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. විශිෂ්ට වාරි වික්‍රමයක් වන පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට අවධාරණය කළා. ජුනි 27 වන දින
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දූපතට වැඩම කළ පොසොන්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පොළොන්නරුවේ සංවිධානය කෙරුණු ආගමික වැඩසටහන් රැසකට ජනාධිපතිතුමා මේ දිනේ කුණා ඓතිහාසික දඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවීන ඉදිකල පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණයේ සහ සංඝාවාසයේ සංඝ සතුකට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය මේ දින පෙරවරුවේ පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පොළොන්නරුව බෞද්ධ සංගමයේ විසින් වාර්ෂිකව සංවිධානය කරන ලබන පොසොන් මහා බත්තන්සල 58 වන වරටත් පොළොන්නරුව පෙරකුම් සමුද්‍ර අභියසදී විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවා පුලතිසි පොසොන් කලාපීට සමගාමීව ඓතිහාසික ගල් විහාර පරිසරය තැන්පත් කර තිබූ සරත් ධාතු ප්‍රදර්ශනය වාජන වන්දනාමාන සඳහා විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. පොසොන්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් 56 වන වරට සංවිධානය කෙරුණු ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දින ආලෝක පූජාව විවෘත කිරීමේද ජනාධිපතිතුමා අතින් ඓතිහාසික උතුම් දිබුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අපි කරලා තිබෙන සැලසුම් තවම අවසන් කරලා නැහැ. ඒ කටයුතු කරගෙන යනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ පීදේ පොළොන්නරුව යාපතේ යටතේ දිමුලාගල මේ උතුම් ආරණ්‍ය සේනාසනයේ මහා පිම්බිම සියලු අංග සම්පූර්ණ භික්ෂුන් වහන්සේලාට වගේම වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට ඉතාමත් පූජනීය ගෞරවනීය ස්ථානයක් වගේම අලංකාර සුන්දර ස්ථානයක් බවට පත් කිරීමට ඒ කටයුතු කරගෙන යනවා. ජුනි 28 වන දින පොළොන්නරුවේ ඉදිකරන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම කටයුතු මෙදින ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගු කාලීන අපේක්ෂාවක් ඉටු කරමින් ජනාධිපතිතුමා චීන රජයෙන් කරන ලද ඉල්ලීම පරිදි ලැබුණු මිත්‍රශීලී පරිත්‍යාගයක් අනුවයි මෙම වකුගඩු රෝහල ඉදිවන්නේ. එදිනද පරාක්‍රම සමුද්‍ර පරිසරය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි බෝට්ටු සවාරියකට දෙක්වෙමින් එම ජලපෝෂක ප්‍රදේශ දූෂණයට ලක්ව ඇදැයි සොයා බැලුවා. ජුනි 29 වන දින දේශීය සිනමාව තිරිනාට්‍ය කලාව ඇතුළු කලා ශාස්ත්‍රයන්හි උන්නතියට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට කලාකරුවන් පිරිසක් මෙදින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වුණා. 2018 කනිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වූ අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කළා. ජනපති මෙහෙවරක සත් දින මතකය.